ළමයි කට්ටිය ජොයින් වෙනකම් අපි තව විනාඩි දෙකක් විතර බලමු. හැමෝම වීඩියෝ ඔන් කරන්න, ඔයාලගේ නම රීනේම් කරගන්න, ඔයාලගේ නමයි iLearning college එකේ ස්ටුඩන්ට් නම්බර් එකයි දාලා හැමෝම නම් රීනේම් කරගන්න හොඳ ළමයි වගේ. තව විනාඩි දෙකක් බලමු යාළුවෝ හැමෝම ලොග් වෙනකම්. පුළුවන් හැම දරුවෙක්ම වීඩියෝ ඔන් කරගන්න හොඳ ළමයි වගේ. ළමයි වීඩියෝ ඔන් කරගන්න හැම දරුවෙක්ම හැමදාම ඔන් කරන දෙතුන් දෙනා විතරයි වීඩියෝ ඔන් කරන්න හැමදාම. ඒ නිසා හැම ළමයෙක්ම හොඳ ළමයි වගේ වීඩියෝ ඔන් කරගන්න. හරි. එහෙනම් 32ක් ඉන්නවා. වින්දත්ම 40ක් විතර ඉන්නවා. ඒ උනාට කමන්න අපි ක්ලාස් එක පටන් ගමු. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් ටීචර්. ආයුබෝවන් ටීචර්. හරි. ආයුබෝවන් ටීචර්. හරි පුළුවන් හැම දරුවෙක්ම වීඩියෝ ඔන් කරගන්න හොඳ ළමයි වගේ. දැන් ටීචර්ලව මියුට් කරනවා නැත්නම් ක්ලාස් එක ඩිස්ටර්බ් වෙන නිසා. මට විනාඩියක් දෙන්න ඔයාලගේ අලුත් ටියුට් එක ඕපන් කරනකම්. හරි ටියුට් එක පේන්න නැහැ මම ඔයාලට වැඩක් දීලා ඒක ඕපන් කරන්න. හරි හැමෝම කලින් සතිවල කරපුවා බැලුවද? ළමයි හැමෝම අපි කලින් සතියේ කළේ මොකද්ද ළමයි? කො මතකයි අත උස්සන්න බලන්න. අලුතින් ආපු දරුවෝ ඉන්නවද අද? ඔන්න ඉතින් ටීචර් ගත්තා විතරයි චිත්‍රන් දිනවනේ පොඩ්ඩක් බලන්න. හරිම නරකයි මේ ළමයි. අයිනෝද අද අලුතින් දාවේ? වැරදිලාද? හරි ඉනෝද්‍යා. කවුද මේ ගත්ත ගමන් චිත්‍රන් දින්නේ පොඩ්ඩක් ටීචර් මේක ෂෙයා කරනකම්වත් ඉන්නේ නැහැ. හරිම නරකයි ළමයි. එහෙම කරන්න එපා. හරි අපි යමු අපේ පාඩමට. ඉතින් පුතේ අපි කලින් සතියේ කතා කරේ සංගරත්නයේ ගුණ. හරිද? නේද ළමයි? අපි ඒකේ කොටසක් කතා කරලා ඉවර කරා. අපිට තව ඉතුරු වෙලා තියෙනවා. ඉතින් පුතේ මට මතක විදිහට අපිට අද කරන්න තියෙන ආහුණෙය ගුණය. නේ මිහිදිනි මිහිදිනි ගිය සතිය ආවද? ඔව් මනේ. හරි අපි අන්තිමට ලිව්වේ ආහුණෙය ගුණය නේද අද අපිට ලියන්න තියෙන්නේ. අන්තිමට ලිව්වද? ඔව්. හරි කවි ටික ලියන් ආවද ළමයි? ටීචර් කිව්වා නේද කවි ලියන්න ඉඩ තියන්න කියලා. හරි බොහොම හොඳයි. එහෙනම් පුතාලා අද අපිට තියෙන්නේ ආහුණෙය ගුණය. හරිද? අපි දැන් අලුතින් ආපු ළමයින්ට මම මේ කියන්නේ පුතේ අපි පටන් ගත්ත සංගරත්නේ ගුණ ගැන කතා කරන මේ පාඩම.
හරිද මේ පාඩමේ අපි කතා කරන්නේ සුපටිපන්නෝ භගවතෝ කියන ගාථාවේ තියෙන සංඝ රත්නයේ කියන්නේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ අනුගාමිකයන් විදිහට ඉන්නේ කවුද මහා සංඝරුවන හරිද ඒ කියන්නේ හාමුදුරුවරු ඉතින් මේ පාඩමෙන් අපි කතා කරන්නේ මේ සංඝ රත්නයේ තියෙන ගුණ සංඝ රත්නයේ ගුණ පුතාලා නමයක් තියෙනවා ඒ නමෙන් අපි සුපටිපන්න උජුපටිපන්න ඥායපටිපන්න සාමීචි පටිපන්න කියන ගුණ ටික කතා කළා අද අපිට කතා කරන්න තියෙන්නේ ආහුණෙය කියන ගුණය. හරි. හැමෝම දැන් මම ටීචර් කපාරක් කිව්වා හොඳ ළමයි වගේ පුළුවන් හැමෝම වීඩියෝ ඔන් කරගන්න. මේ 9 වසරේ පන්තියේ තමයි මෙහෙම වීඩියෝ ඔන් කරන්නේ නැත්තේ. අනිත් හැම පන්තියකම වීඩියෝ ඔන් කරනවා. ළමයි 5යි 6යි හැමදාම වීඩියෝ ඔන් කරන්නේ. හොඳ ළමයි වගේ වීඩියෝ ඔන් කරගන්න ඒක නිසා. හරි. ඉතින් පුතේ नेट मिनी अपि अंतिमට ලිව්වේ මොකද්ද අපි ඉවර කරේ මොකක් ලියලාද අන්තිමට ලිව්වේ මොකද්ද नेट मिनी සිව්පසේ අනු චීවර ගිලම්පස පින්දපාත ඒ දිගමන්න හයි ඔ අපි ඒක ලිව්වේ මේ මේ සාමීච පටිපන්න කියන ගුණාංගයට අදාළව ඉතින් පුතේ ඊට පස්සේ අපි අද කතා කරනවා ආහුණෙය කියන ගුණය මොකද්ද සංඝ රත්නයේ පස්වෙනි ගුණය ආහුණෙය ගුණය හරිද ආහුණෙය ගුණය හරි මේ කියවන්නේ දැන් කවුරු හරි කවුද කියවන්නේ සවින් නිම්සර සවින් කියවන්න ටීචර් හයිලයිට් කරලා දෙන්න ටිකද ඔව් සදහවතුන් ඉතා දුර බැහැර සිට වෙහෙර මහන් වෙහෙස මහන්සිය සත්‍රාවෙන් රැගෙන එන සිව්පසය පිළිගැනීමට සුදුසු වන නිසා භික්ෂූන් වහන්සේලා ආහුණෙය ගුණයෙන් යුක්තය. උන්වහන්සේලා සතුව පවත්නා සිල්වත් බව ඊට හේතුවයි. එසේ සිව්පසය පිළිගන්වන සදහැවතුන්ට බොහෝ අනුහස් ලැබේ. මොකද්ද පුතේ මේකෙන් කියන්නේ? සදහැවතුන් ඒ කියන්නේ ගිහියෝ දුර බැහැරක ඉඳන් හරිය වෙහස මහන්සි වෙලා ශ්‍රද්ධාවෙන් අරගෙන එන සිව්පස්සේ මං එදා සිව්පස්සේ කියන දේ ඔයාලට කියලා දුන්නා සිව්පස්සේ කියන්නේ චීවර පින්දපාත සේනාසන ගිලම්පස හරිද සදහැවසු විවතුන් විසින් ඉතා දුර බැහැර ඉඳන් මහන්සි වෙලා හදලා ශ්‍රද්ධාවෙන් යුතුව රැගෙන එන සිව්පස්සේ පිළිගැනීමට තරම් සුදුසු වෙන බැවින් භික්ෂූන් වහන්සේලා ආහුණෙය කියන ගුණයෙන් යුක්ත වෙනවා හරිද ඒ ගුණයෙන් යුක්ත වෙන්නේ ඒ දාණය පිළිගන්න සුදුසු වෙන්නේ අච්චර ශ්‍රද්ධාවෙන් රැගෙන එන දාණය පිළිගන්න සුදුසු වෙන්නේ උන්වහන්සේලාගේ සිල්වත් බව නිසා හරිද ඉතින් පුතේ කවුරු හරි කෙනෙක් සිව්පසය පිළිගන්නවා නම් මහා සංඝරුවනට ඒ කෙනාට ගොඩාක් ආනිසංස ලැබෙනවා ඒක මහා පුණ්‍ය කර්මයක් තේරුණාද ළමයි ආහුණෙය කියන්නේ දුර බැහැර සිට වෙහෙස මහන්සි වී ශ්‍රද්ධාවෙන් රැගෙන එන සිව්පසය පිළිගැන්වීමට සුදුසු වන බැවින් භික්ෂුන් වහන්සේලා ආහුණෙය ගුණයෙන් යුක්ත වෙනවා. හරිද? ඉතින් පුතේ කවිය තියෙනවා දුර සිට රැගෙන එන දෙයකින් නුවද සැදැහෙන පිදුමට නිසි බැවින ආහුණෙයයි අරිය සංගගණ ඒ කියන්නේ මොකද්ද පුතේ දුර සිට රැගෙන එන දෙයකින් උවද සැදැහෙන සැදැහැවතින් සැදැහැසිතින් අරගෙන එන දුර ඉඳන් රැගෙන එන දෙයක් උවද පිදීමට නිසි නිසා අරිය සංගගණ ආර්ය සංඝ රත්නය ආහුණෙය ගුණයෙන් යුක්ත වෙනවා තේරුණාද ළමයි තේරුණාද බොහොම හොඳයි හරි එහෙනම් හැම දරුවෙක්ම මාතෘකාව දාන්න ආහුණෙය ගුණය ආහුණෙය ගුණය මාතෘකාව දාන්න හැමෝම ආහුණෙය ගුණය ආහුණෙය ගුණය හරි දැන් හැමෝම ලියන්න සදහවතුන් විසින් සඳහවතුන් විසින්
සැදැහැවතුන් විසින් දුර බැහැර සිට දුර බැහැර සිට සැදැහැවතුන් විසින් දුර බැහැර සිට වෙහෙස මහන්සි වී වෙහෙස මහන්සි වී සැදැහැවතුන් විසින් දුර බැහැර සිට වෙහෙස මහන්සි වී ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් ඉතාමත් ශ්‍රද්ධාවෙන් පිළියෙල කර පිළියෙල කර පිළියෙල කර පිළියෙල කර රැගෙන එන ඖෂධි මේ රෙසන් කලේ ප්‍රශ්නයක්ද දුව මොකද්ද දුව ප්‍රශ්නේ ඖෂධි ප්‍රශ්නේ මොකද්ද ඖෂධි වැහෙන්න දෙවිල් පුතේ ඇහෙන්නවා කියන දේ ඖෂධි වගේ මේ මං හිතන්නේ දුව මේ සිග්නල් අවුලක් පුතාට පුළුවන් ද chat box එකට දාන්න ප්‍රශ්නේ ඖෂධි වගේ ඇහෙන්නේ පුතේ chat box එකට යවන්නේ ටීචර් බලන්න ප්‍රශ්නේ මොකද්ද කියලා හරි netmini අපි කොතනින්ද කියවලා නැවතුවේ රැගෙන එන රැගෙන එන සිව්පසය 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 පිළිගැන්වීමට පිළිගැන්වීමට සුදුසු බැවින් සුදුසු බැවින් සුදුසු වෙන බැවින් ආහුනෙය නම්බනසේක ආහුනෙය නම්බනසේක හරි එහෙනම් පුතේ ආහුනේය ගුණය කියන්නේ සැදැහැවතුන් දුර බැහැර ඉඳන් මහන්සි වෙලා රැගෙන එන සිව්පසය පිළිගැන්වීමට තරම් සුදුසු වෙන බැවින් ස්වාමීන් වහන්සේලා මහා සාගර වන ආහුනේය ගුණයෙන් යුක්ත වෙනවා හරි අපි බලමු හරි දැන් හැමෝම මේ කවිය ලියන්න විනාඩි දෙකක් දෙන්නම් ඉක්මනට කවිය ලියන්න लिया गान बैरी वेच्चा या टीचर टी उठ्टे के दाल थी ना मैं थी ने इन्ने का लिया गान ना उन्हें टीचर का हाँ पार्टिंग हाइलाइट करना मम्मी टी उठ्टे क्लास के इवर वेला ग्रुप पे गड़ दाना लमाई ट्यूट के ताम ग्रुप पे कटे दम्मे ना पुते क्लासेस का करला ही वरे वेला तमाई ट्यूट के ग्रुप पे कटे दाने हरी द ताम दाला ना क्लासेस की वरे वेला तमाई ट्यूट के ग्रुप पे कटे दाने हरी कावियली हुआ है कियला दाला शाकिरा शाकिरा परखुला दावे क्लासेस कटे देख के ना
ඔක්කෝ ශාකිරාද වීඩියෝ ඔන් කරලා නැද්ද? ඔන්න පුතාලා කවිය. ශාකිරා. ශාකිරා. Yes, at the Avenad. Ma'am, madam. Ah, ekatamai. Lia gatta, yes, at the recordings balata. Oh, madam. Ah, Bohoma on the eh? Hari Kavili Wadalamai. Hansi at the Parakuna dinner. Oh, teacher. Yeah, Hari. අපි ආහුණෙය ගුණය කළේ ඒක ලියලා ටීචර් නෝට් එක දානවා ගෲප් එකට ඒ නිසා ප්‍රශ්නයක් නැහැ කවිය ලිව්වා ඖෂධි වගේ ප්‍රශ්න අපිට හුන්නේ නැහැ දානවාද chat box එකට ප්‍රශ්නේ ඔයාව රීකනෙක්ට් වුණා chat box එකට දාන ප්‍රශ්නේ හරි ඉතින් පුතේ අපි එහෙනම් යමු ඊළඟ ගුණයට අපේ 6 වෙනි ගුණය සංගරත්නේ 6 වෙනි ගුණය තමයි පුතේ පාහුණෙය ගුණය. අපි කලින් කතා කළේ ආහුණෙය ගුණය. දැන් කතා කරන්නේ පාහුණෙය ගුණය. පුතාලා පාහුණෙය ගුණයෙන් හැඳින්වෙන්නේ ඥාති මිත්‍රාදීන් සඳහා පිළියෙලවන සංග්‍රහයට. ඒ කියන්නේ දැන් අපේ ඥාතියෙක් හරි මිත්‍රයෙක් හරි හිතවතෙක් හරි අපේ ගෙදරට එනවා නම් අපි දවස් ගාණක් මහන්සි වෙලා අපි ගොඩාක් හොඳට මේ සංග්‍රහයක් හදනවානේ. ඉතින් එච්චර ලොකු සංග්‍රහයක් තරම් අපි වෙන කාටවත් අපි අඳුරන්නේ නැති කෙනෙක්ට එහෙම ලොකු සංග්‍රහයක් කරනවද දවස් ගානක් මහන්සි වෙලා? නෑ පුතේ, අපේ ගෙදරට ආච්චි සීයා හරි ළඟම නෑදෑයෙක් හරි එනවා නම් අපි හොඳට සංග්‍රහය ලෑස්ති කරනවා. ඉතින් පුතේ ඒ වගේ සංග්‍රහයක්, ඒ වගේ ලොකු සංග්‍රහයක් වුණත් පිළිගැන්වීමට සුදුසුයි මේ ස්වාමීන් වහන්සේලා. අන්න ඒ නිසා ස්වාමීන් වහන්සේලා පාහුණෙය ගුණයෙන් යුක්ත වෙනවා. මොකද්ද පුතේ? ඥාති මිත්‍රාදීන් සඳහා පිළියෙන වෙන සංග්‍රහයක් තරම් මහත් වූ සංග්‍රහයක් තරම් පිළිගැන්වීමට සුදුසු වෙන බැවින් ස්වාමීන් වහන්සේලා පාහුණෙය ගුණයෙන් යුක්ත වෙනවා. තේරුණාද ළමයි? ඥාති මිත්‍රාදීන් සඳහා පිළියෙන වෙන උසස් සංග්‍රහයක් පිළිගැන්වීමට තරම් සුදුසු වන බැවින් ස්වාමීන් වහන්සේලා පාහුණෙය ගුණයෙන් යුක්ත වෙනවා. හරි, අපි එහෙනම් ඒක ලියමු. හැමෝම 6 කියලා දාලා පාහුණෙය ගුණය කියලා ලියන්න. 6 පාහුණෙය ගුණය කියලා ලියන්න. මාතෘකාව ලියලා හරි. පාහුණෙය යනු පාහුණෙය යනු ඥාති හිත මිත්‍රයන්හට පාහුණෙය යනු ඥාති හිත මිත්‍රයන්හට පිළියෙල වෙන සංග්‍රහයකි. පාහුණෙය කියලා සාමාන්‍යයෙන් කියන්නේ පුතේ සාමාන්‍ය වහරේදී, ඒ කියන්නේ පාලි භාෂාවේ පාහුණෙය කියන එකේ තේරුම ඥාති මිත්‍රාදීන්ට පිළියෙල වෙන සංග්‍රහය. හරිද? ඉතින් එවැනි වූ සංග්‍රහයක් ලැබීමට තරම් සුදුසු වෙන නිසා ස්වාමීන් වහන්සේලා පාහුණෙය ගුණයෙන් යුක්ත වෙනවා. හරිද? එවන් වූ
ඕෂධි ලියා ගන්න බැරි වුණා නම් ටීචර් නෝට් එක දානවා ගෲප් එකට ඒකෙන් බලන් ලියන්න පුතේ හරිද එවන් වූ සංග්‍රහයක් එවන් වූ සංග්‍රහයක් එවන් වූ සංග්‍රහයක් ලැබීමට තරම් ලැබීමට තරම් ලැබීමට තරම් ලැබීමට තරම් සුදුසු වන බැවින් සුදුසු වන බැවින් සුදුසු වන බැවින් සුදුසු වන බැවින් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා පාහුනේය ගුණයෙන් යුක්ත වන සේක පාහුනේය ගුණයෙන් යුක්ත වන සේක පාහුනේය ගුණයෙන් යුක්ත වන සේක හරි ඉතින් පුතේ අපි දැන් බලමු මේකේ තියෙන කවිය පළමුව අන් සැමට මිසිවන බැවින් පිදුමට මහරඟ සංගරුවන සෙට පාහුනේයයි අනුව දහමට හැමෝටම කලින් ඒ පූජා කරන්න සුදුසු වෙන දානේ පිළිගන්නවන්න සුදුසු වෙන නිසා මහා සංගරුවන පාහුනේය කියලා හඳුන්වනවා හරිද ළමයි දැන් හැම දරුවෙක්ම මේ කවිය ලියන්න බලන්න විනාඩි දෙකක් දෙන්න හරි ලියලි වරයි නේද ළමයි පස්සේ මෙතන මේ ටියුට් එකේ ටීචර් මේ දාලා තියන්නේ පුතාලා මේ පේන්නේ මොකද්ද මේ හාමුදුරුවරු මෙහෙම හාමුදුරුවරු පේලියට ගමේ පාරවල් වල ගෙන් ගේට වඩිනවට අපි මොකද්ද කියන්නේ පිණ්ඩපාතයේ වඩිනවා කියලා මේ රූපේ තියෙන පුතේ පිණ්ඩපාතයේ වඩින අවස්ථාවක දානය ලබා දෙන අවස්ථාවක් තමයි මේ රූප වලින් දාලා තියෙන්නේ. ඉතින් පුතේ මෙහෙම පිණ්ඩපාතේ වඩිනකොට සමහර හාමුදුරුවරු බෙහෙත් ද්‍රව්‍ය සඳහා පිණ්ඩපාතේ වඩිනවා. හරිද? එතකොට අපිට බෙහෙත් ද්‍රව්‍ය පූජ කරන්න පුළුවන්. ඒ වගේ දානය වෙනුවෙන් පිණ්ඩපාතේ වඩිනවා. එතකොට මේ පාත්‍රයට මේ හාමුදුරුවරු පිණ්ඩපාතේ වඩින්නේ කුමක් අතේ තියාගෙනද? පාත්‍රයක් අතේ තියාගෙන. හරිද? හරි. අපි යමු ඊට පස්සේ ඊළඟ ගුණයට. ඔන්න පුතේ සංගරත්නේ ඊළඟ ගුණය දක්ෂිනේය ගුණය හරි මේටි කියවන්න බලන්න කවුරු හරි කවුද කියවන්න අත උසන බලන්න කියවන්න කැමති කෙනෙක් කවුද කැමති කියවන්න ආදර්ශිකා දර්ශිකා කියවන්න බලන්න
මෙලව පරලව සැපත පිණිස පිළි සියලු දානේ දාන පිළිගැනීමට සුදුසු වීම දක්ිනේය නම් වේ. දන් දීම අපේක්ෂා කරන දන් දීමෙන් අපේක්ෂා කරන ආනිසංස උපරිම වශයෙන් ලැබීමට නම් සුදුසු පුද්ගලයින්ටම පිළිගැන්විය යුතුය. ඒ අනුව දන් පිළිගැන්වීමට වඩාත්ම සුදුසු වන්නේ මහසඟරුවනයි. ඒ නිසා උන්වහන්සේලා දක්ිනේය ගුණයෙන් යුක්තය. දානය දායක පක්ෂයට දෙව් මිනිසුන් මිනිස් සැප ලැබෙන්නේ එවැනි පිරිසට දන් පිළිගැන්වීමනි. ශීල සමාධි ප්‍රඥා ආදී පිළිවෙත් සම්පූර්ණ කළ හා එසේ කිරීමට වෙරදරන පිරිසක් වශයෙන් සංඝරත්නය දක්ෂිණාව පිළිගැන්වීමට හැම අතින්ම සුදුසු උතුම් උතුමන් වේ. බොහොම හොඳයි දර්ශිකා. හරි, ළමයි ටියුට් එක ඕට් ටීචර් ටියුට් එක දානවා ගෲප් එකට. පොඩ්ඩක් ඉන්න හදිස්සි වෙන්න පා, ක්ලාස් එක ඉවර වුණ ගමන් දානවා. හරිද? ටීචර් දාන්නේ ෆෙබ්‍රුවරි ගෲප් එකට, පෙබරවාරි මාසේ ඔයාලයි ගෲප් එක ටියුට් එක දානවා. හරිද? කලබල වෙන්න එපා, ඒ නිසා ටීචර් දාන්න. ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් දානවා. හොඳ. හරි, ළමයින්ට හදිස්සි ඒගොල්ලෝ ඉගෙන ගන්න කැමතිනේ. මගේ ක්ලාස් එකේ ළමයි හොඳ ළමයිනේ, ඒ නිසා එයාලට හදිස්සි. ටීචර් ක්ලාස් එක ඉවර වෙච්ච ගමන් දාන්න. හරිද? හරි, අපි එහෙනම් බලමු දක්ෂිනේය ගුණය. හරිද? පුතේ මේ දක්ෂිනේය කියන්නේ මෙලව පරලව සැපත පිණිස පිළිගන්නනු ලබන සියලු දාන පිළිගැනීමට සුදුසු වීම දක්ෂිනේය කියලා කියනවා. ඒ කියන්නේ පුතේ දැන් අපි මේ ලෝකෙදි දැන් මේ ලෝකේ දැන් ඔය දැන් අපි ගෙදරක මොනවා හරි ගෙට ගෙවදීමක් හරි විවාහ මංගල උත්සවයක් හරි එහෙම නැත්නම් උපන් දිනයකට හරි ඒ වගේ දේවල් වලට අපි පුතේ දන් දෙනවා, මහා සංඝරුවනට දන් දෙනවා. ඒවට විතරක් නෙමෙයි, කවුරු හරි අපේ ඥාතියෙක් මිය ගියාම, අපේ ළඟම කෙනෙක් හරි මිතුරෙක් හරි කවුරුන් හෝ කෙනෙක් මිය ගියාම අපි බුද්ධාගමට අනුව දානයක් හාමුදුරුවරුන්ට දානයක් දීලා ඒ පින් අනුමෝදන් කරනවා මිය ගිය පුද්ගලයාට. ඉතින් පුතේ මේ විදිහට මේ ලෝකයේ මිය ගිය අයගේ, ඒ කියන්නේ පරලොව සිටින අයගේ සැපත පිණිස පිළිගන්වන දානෙ. ඒක තේරුණාද ළමයින්ට? මේ ලෝකයේ කියන්නේ අපි අපේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න, එහෙම නැත්නම් විවාහ මංගල උත්සවයකදී, උපන් දිනයකදී, ගෙට ගෙවදීමකදී, ඒ වගේ වෙලාවක දෙන දානත්, ඊට පස්සේ කවුරු හරි පුද්ගලයෙක් මිය ගියාම ඒ මිය ගිය පුද්ගලයාට පින් පිණිස දෙන දානත්, මෙලොව පරලොව සැපත පිණිස පිළිගන්වන ඒ වගේ සියලුම දාන පිළිගැනීමට සුදුසු නිසා සංඝයා වහන්සේලා දක්ෂිනේය නම් වේ. හරිද? ඉතින් පුතේ දන් දීමෙන් අපිට දන් දෙන්න පුළුවන්, අපිට හාමුදුරුවරුන්ට දන් දෙන්න පුළුවන්, ඊට පස්සේ දුක්ගී මගී යාචකයන්ට දන් දෙන්න පුළුවන්, සත්තුන්ට දන් දෙන්න පුළුවන්. මේ වගේ අපිට දන් දීම විවිධාකාරයෙන් කරන්න පුළුවන්. නමුත් පුතේ සියලුම දාන අතරින් මේ දෙන සියලුම දානයන්ගෙන් අපි අපේක්ෂා කරන ආනිසංස උපරිම වශයෙන් ලැබෙන්නේ පුතේ අපි බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය පූජා කිරීමේ. හරිද? අන්න ඒ නිසා සංඝයා වහන්සේලා දක්ෂිනේය කියන ගුණයෙන් යුක්ත වෙනවා. දායක පක්ෂයට, ඒ කියන්නේ දන් දෙන අයට දෙව් මිනිස් සැප ලැබෙන්නේ සංඝයා වහන්සේලා වැනි පිරිසකට දානය පිළියෙල කරොත්. ඒ කියන්නේ කොයි වගේ පිරිසද? සංඝයා වහන්සේලා කියන්නේ ශීල සමාධි ප්‍රඥා ආදී පිළිවෙත් සම්පූර්ණ කරලා සහ එම පිළිවෙත් සම්පූර්ණ කරන්න එම මාර්ගයට පිවිසි මහණ වෙනවයි කියන්නේ පුතේ. මොකද්ද? සීල සමාධි ප්‍රඥා කියන පිළිවෙත් සම්පූර්ණ කරන්න මධ්‍යම පිළිපදාවට එළඹෙනවයි කියන එක. ඉතින් එවැනි වූ පිරිසකට දානය දෙන එක දෙව් මිනිස් සැප ලැබෙන්න තරම් අනුහස්සියන පුණ්‍ය කර්මයක්. හරිද? තේරුණාද ළමයි ඒ දේ? සවින් ඒක තේරුණාද? සවින් තේරුණාද ඒක ඔබ සර්? ඔව් ටීචර්. බොහොම හොඳයි. අපි දැන් බලමු කවිය. උතුම් සැබ ලැබ දෙන ධනක් බීමට නිසිවන බැවින් මහසඟ ගණ දක්ෂිනේය කියා පැවසින. ආ, ඒ කියන්නේ මොකද්ද පුතේ? උතුම් සැපත දෙන දෙව් මිනිස් සැප දෙන.
හරිද ඒ ආනිශංසය අපිට දෙව් මිනිස් සැප දෙනවා ඉතින් එවැනි වූ පිනක් කරගන්න තරම් දානය දෙන්නට සුදුසු වෙන බැවින් මහා සංඝරත්නය අපි දක්ෂිනෙය කියලා හඳුන්වනවා හරි හැමෝටම තේරුණා නේද හරි හැම දරුවෙක්ම දැන් මාතෘ 6 කියලා දාලා ලියන දක්ෂිනෙය ගුණය ඔෂිනී වගේ ප්‍රශ්නේ දැමතු පුතේ ගෲප් එකට චැට් එකට ඔව් ශෂිනී ටියුට් එක දානවා ගෲප් එකට ටීචර් එක ක්ලාස් එක ඉවරලා දාන්න ඔෂානී ටියුට් එක දාන්නේ 9 වසරේ පෙබරවාරි මාසේ ගෲප් එකට පුතේ හරි හැමෝම 6 දාලා දක්ෂිනෙය ගුණය කියලා ලියන්න හරියට වචන ලියන්න හොඳ ළමයි වගේ හරි හරි මෙලව පරලොව මෙලව පරලොව ඔව් පුතේ 7 6 නෙමෙයි මෙලව පරලොව සැපත පිනිස සැපත පිනිස මෙලෝ පරලෝව සැපත පිනිස පිළිගන්නා පිළිගන්වන්නා වූ පිළිගන්වන්නා වූ මෙලෝ පරලෝව සැපත පිනිස පිළිගන්වන්නා වූ පිලිගන්වන්නා වූ සියලුම දානයන් සියලුම දානයන් සියලුම දානයන් සියලුම දානයන් සියලුම දානයන් පිළිගැනීමට සුදුසු වන බැවි පිළිගැනීමට සුදුසු වන බැවි පිලිගැනීමට සුදුසු වන බැවින් පිලිගැනීමට සුදුසු වන බැවින් ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා දක්ෂිනෙය ගුණයෙන් දක්ෂිනෙය ගුණයෙන් දක්ෂිනෙය ගුණයෙන් දක්ෂිනෙය ගුණයෙන් යුක්තවනසේක 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 මෙලෝ පරලව සැපත පිණිස පිළිගන්වන්නා වූ සියලුම දාන පිළිගැනීමට සුදුසු වන හේයින් ස්වාමීන් වහන්සේලා දක්ෂිනෙය නම් වනසේක ඊට පස්සේ අපි මම කිව්ව මොකද්ද ආනිශංස උපරිම වශයෙන් ලබා ගන්න නම් දෙව් මිනිස් සැපත ලබා ගන්න නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන උතුම් සංගරුවණට තමා පුතේ දානය පිළිගන්වන්න ඕන එහෙමයි කියලා නෑ අපිට දුගී මගී ආචකයන්ට සත්තුන්ට එහෙම දානය දුන්නත් අපිට පින් සිද්ධ වෙනවා හරිද දානේ උපරිමානිශස ලැබෙන්නේ නමුත් සංඝයා වහන්සේලාට පූජා කිරීම හරිද හරි ඒකත් එහෙනම් ලියමු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නා වූ ගමන් කරන්නා වූ ගමන් කරන්නා වූ
ගමන් කරන්නා වූ උතුම් සංගරුවනට උතුම් සංගරුවනට උතුම් සංගරුවනට දානය පිළිගැන්වීමෙන් දානය පිළිගැන්වීමෙන් දානය පිළිගැන්වීමෙන් ආනිශංස 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 උපරිමයෙන් ලබාගත හැක උපරිමයෙන් ලබාගත හැක උපරිමයෙන් ලබාගත හැක හරි හැම දරුවෙක්ම දැන් ලියලිවරයි නේද ළමයි හරි හැම දරුවෙක්ම දැන් විනාඩි දෙකෙන් මේ කවිය ලියන්න කවිය තේරුම දැන් මං කියලා දුන්නා හැමෝම කවිය ලියන්න ලිව්වද ළමයි හරි ලියලා ඉවරයි ඊළඟ ගුණය තමා පුතේ අංජලි කරණීය ගුණය හරි ඒක කියවන්න මිහිදිනි ඇඳිලි බඳ දොහොත් නගා වැදීමට සුදුසු වීම අංජලි කරණීය නම් වෙයි තෝකයා විසින් දොහොත් මුදුන් දී සිදු කරන ලබන වන්දනාමානවලට සුදුසු බැවින් මහ සංගරුවන අංජලි කරණීය ගුණය යුක්ත වනසේක උන්වහන්සේලා උතුම් ශීලාදී ගුණයන්ගෙන් යුක්ත වීම ඊට හේතු වෙයි. අප සංගරුවන වදිනේ බීන් හෝ ලාභ අපේක්ෂාවකින් කොනොවේ සදහසිත පෙරදැරි කොටගෙන අංජලි කරණීය ගුණය යුක්ත වන මහ සංගරුවනට දිව්‍ය බ්‍රහ්මාදීහු පවා වන්දනය කරති. බොහොම හොඳයි දුව. පුතේ අංජලි කරණීය කියන්නේ අංජලි කියලා කියන්නේ පාලි භාෂාවේදී ඇඟිලි වලට. ඉතින් පුතේ මේ දොහොත් මුදුනේ තබා ඇඟිලි බැඳ ඇඟිලි බැඳ ඇඟිලි මෙහෙම එකට ලං කරගෙන ඇඟිලි බැඳගෙන දොහොත් මුදුන කියන්නේ පුතේ අත් දෙක නළලේ තියලා මෙහෙම වඳිනාට ඇඟිලි බැඳ දොහොත් මුදුනේ නගා බැඳීමට සුදුසු වන බැවින් මහා සංඝරත්නය අංජලි කරණීය ගුණයෙන් යුක්ත වෙනවා හරිද ලෝකයාගේ දොහොත් මුදුනේ තබා වැඳීම් වලට මහා සංඝරත්නය සුදුසු වෙනවා අන්න ඒ නිසා මහා සංඝරත්නය අංජලි කරණීය ගුණයෙන් යුක්ත වෙනවයි කියලා කියනවා
එහෙම වෙන්න පුතේ උන්වහන්සේලා උතුම් ශීලාදී ගුණයෙන් යුක්ත වෙන නිසා අපි හැම කෙනෙක්ටම වන්දනාමාන කරනවද නෑ පුතේ අපි ගුරුවරයෙක් දැක්කොත් වඳිනවා වැඩිහිටියෙක් දැක්කොත් වඳිනවා ඒ අපි ගෞරව කරන නිසා යාලට ඒ වගේම පුතේ හාමුදුරුවරු ශීලාදී ගුණයෙන් යුක්ත වෙන බැවින් උන්වහන්සේලා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්නට එම මාර්ගයට එළඹිලා ඉන්නේ හරිද අන්න ඒ නිසා ශීලාදී ගුණයෙන් යුක්ත වෙන බැවින් උන්වහන්සේලාට දොහොත් මුදුනේ තබා වන්දනාමාන කරන්නට තරම් සුදුසු වෙනවා හරිද ඉතින් පුතේ ඒ නිසා හාමුදුරුවරු අංජලි කරණීය ගුණයෙන් යුක්ත වෙනවා මිනිසු විතරක් නෙමේ පුතේ හරි විදිහට සදහවත්ව ජීවත් වෙන මේ ස්වාමීන් වහන්සේලාට දෙවිවරු බ්‍රහ්මයෝ පවා දොහොත් මුදුනේ තබා වන්දනාමාන කරනවා තේරුණාද ළමයි දෙවිවරු බ්‍රහ්මයෝ පවා හාමුදුරුවරුන්ට දොහොත් මුදුනේ තබා වන්දනාමාන කරනවා අපි බලමු කවිය ඇඳිලි බැඳ මැනවින් පිදුමට නිසිය සැබවි සංගරුවන එබැවින් යුතුයි අංජලි කරණීය ගුණයෙන් ඇඟිලි බැඳ මැනවින් හොඳින් ඇඟිලි බැඳ පිදුමට නිසි නිසා සංගරුවන අංජලි කරණීය ගුණයෙන් යුක්ත වෙනවා ඒ කියන්නේ මොකද්ද පුතේ ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා වැඳීමට සුදුසු වන නිසා මහා සංගරත්නය අංජලි කරණීය ගුණයෙන් යුක්ත වෙනවා හරි හැම දරුවෙක්ම අට කියලා දාලා අංජලි කරණීය ගුණය කියලා ලියන්න මේ රූපේ පෙන්නලා තියෙන්නේ ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා වඳිනවා පේනවා නේද ළමයි දොහොත් මුදුනේ තබා වඳිනවා කියන්නේ මෙන්න මේකට හැමෝම අට කියලා දාලා අංජලි කරණීය ගුණය කියලා ලියන්න නදුන් ප්‍රශ්නයක්ද මොකක් හරි කෝ බලන්න නදුන් ලිව්වද නදුන් ලිව්වද අයියෝ නදුන් හරි ලියවනේ දලම දැන් හැමෝම ලියන්න ඇඟිලි බැඳ ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා දොහොත් මුදුනේ තබා දොහොත් මුදුනේ තබා ලෝකයා විසින් ලෝකයා විසින් සිදු කරනු ලබන වන්දනාමාන වලට සුදුසු වන බැවින් වන්දනාමාන වලට සුදුසු වන බැවින් සුදුසු වන බැවින් සංඝරත්නය අංජලි කරණීය ගුණයෙන් යුක්ත වන සේක අංජලි කරණීයෙන් යුක්ත වන සේක
හරි සමාධි කියවන්නම් පොඩ්ඩක් ඉන්න. අ අපි ආලුවෙට කියන්නේ නම් සමාධිය එතකොට ලියා ගන්න. ලියන්න බැරි වෙච්ච ළමයි ලියා ගන්න සුවණි. හැමෝටම ඇහෙන්නේ කියවන්න බලන්න අපි ලිව්ව එක ලියා ගන්න බැරි වුණායි ලියා ගන්න. අහන් ඉඳලා සුවණි කියවන්න බලන්න ලිව්ව එක. ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා ලෝකයා විසින් සිදු කරනු ලබන වන්දනාමාන වලට සුසුවන බැවින් සංඝ රත්නය අංජලි කරණීය ගුණයෙන් යුක්ත වන සේක. හරි. ඇඟිලි බැඳ දොහොත් මුදුනේ තබා ලෝකයා විසින් සිදු කරනු ලබන වන්දනාමාන වලට සුදුසුවන බැවින් මහා සංඝ රත්නය අංජලි කරණීය ගුණයෙන් යුක්ත වන සේක. හරි. විනාඩි දෙකක් දෙන්නම් ළමයි හැමෝම කවිය ලියන්න බලන්න මේ තියෙන සවිත්මා අපි අංජලි කරණීය ගුණය ගැන ලිව්වේ පුතාට ලියා ගන්න බැරි වෙච්ච ටික මේ නෝට් එක ටියුට් එක දානවනේ ගෲප් එකට එතකොට ටියුට් එකෙන් බලාගෙන ලියා ගන්න සවිත්මා අපි දැන් ඒක ලියන්නේ රූල් 3-4ක් ඉඩ තියලා කවිය ලියන්න සවිත්මා මිහිදිනි ප්‍රශ්නයක්ද රේස් හෑන්ඩ් කළාද නෑ නේද හරි හරි ලියන්න හැමෝම කවිය ලියුවද ළමයි හරි ඉතින් පුතේ ඊට පස්සේ තියෙන්නේ අපිට කතා කරන්න සංගරුවනේ අවසාන ගුණය හරිද ගුණ නමයක් තිබ්බා ඒ නමෙන් අවසාන ගුණය තමයි දැන් අපි කතා කරන්න හදන්නේ අනුත්තර පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස ගුණය සුවනි ප්‍රශ්නයක්ද අතේ සොද නෑනේ හරි පුතේ හරි හරි දැන් මේ කොටස කියවන්න කවුරු හරි अभी वीडियो ऑफ करमदा वीडियो ऑन करना कथा करना सामान भी पर रखा क्लास कटाद बतिक 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 लीव ना මනත්තම් බානුක රාජපක්ෂ
බානුක රාජපක්ෂ F 9.86 පුතා කියවන්න බලන්න ටීචර් මේ හයිලයිට් කරලා තියෙන ටික ඇයි මේ ළමයි කියවන්න කිව්වහම ලීව් වෙන්නේ සමන්දි සමන්දි කියවන්න දුව සීල සමාධි ප්‍රඥා යන ත්‍රිවිධ ශික්ෂාවෙන් පිරිපුන් මහා සංගරුවනට සිව් පසයෙන් උවටන් කිරීම මහානිශංස පින්කමකි සාරවත් වූ කුඹුරකින් ලැබෙන ආසන්නමින් සදහවතුන්ට පින් නැමැති ආසන්න නෙලා ගැනීමට භික්ෂූන් වහන්සේලා උතුම් වූ කුඹුරකි ඒ අනුව මහා සංඝරත්නය අනුත්තර පුණ්‍යක් එක්තන් නම් ගුණයෙන් යුක්තය බොහොම හොඳයි සමන්දි ඉතින් පුතේ ස්වාමීන් වහන්සේලා කියන්නේ අපිට පින් කරගන්න අපිට අවවාද දෙනවා අනුශාසනා දෙනවා පින් කරගන්න අපිට අවස්ථාව හදලා දෙනවා ඉතින් පුතේ අපිට පෙන් නෙලා ගන්න අස්වැන්න නෙලා ගන්න උදව් වෙන කුඹුරක් වගේ හරිද කෙත්ත කියන්නේ කෙත්තන් කියලා පාලි භාෂාවේ කියන්නේ කෙත කුඹුරට හරිද අපිට පින් නෙලා ගන්න අස්වැන්න නෙලීමට උපකාරී වෙන කුඹුරක් මෙන් පින් නෙලා ගන්නට අපිට භික්ෂුන් වහන්සේලා උදව් වෙනවා අන්න ඒ නිසා ස්වාමීන් වහන්සේලා අනුත්තරම් පුණ්‍යක්කේත්තන් ලෝකස්ස ගුණයෙන් යුක්ත වෙනවා මොකද්ද ළමයි සදහැවතුන්ට පින් නැමැති අස්වැන්න නෙලා ගන්නට උපකාර වෙන බැවින් ස්වාමීන් වහන්සේලා අනුත්තරම් පුණ්‍යක්කේත්තන් ලෝකස්ස ගුණයෙන් යුක්ත වෙනවා හරිද අපි දැන් බලමු කවිය ලොව සදහ ඇති දන පින නම් බීජ වපුරන සරු කෙත වෙන බැවින අනුත්තර පින් කෙතය සංග ගන පින නැමැති බීජ වපුරන සරු කෙත වෙන්නේ හාමුදුරුවරු සදහ ඇති දන දන කියන්නේ කවුද මිනිස්සුන්ට ජනයාට හරිද ඉතින් සදහ සිත් තියෙන මිනිස්සු පින කියන බීජ වපුරන්නේ සංග රුවන කියන සරු කෙතේ හරිද සංගරුවන අපිට පින කියන බීජ වපුරලා පින් නෙලා ගන්නට අපිට උපකාර වෙන නිසා මහා සංගරත්නය අනුත්තරම් පුණ්‍යක්කෙත්තම් ලෝකස්ස කියන ගුණයෙන් යුක්ත වෙනවා තේරුණාද ළමයි ඔෂානි තේරුණාද ඔෂානි තේරුණාද ඔෂානි කනෙක්ෂන් ප්‍රොබ්ලම්ද තේරුණාද ඔෂානි ඕමඩ බොහොම හොඳයි. හරි. එහෙනම් පුතාලා අපි ලියාගමු දැන් හැමෝම නමය කියලා දාලා අනුත්තරම් පුණ්‍යක්කෙත්තං ලෝකස්ස ගුණේ කියලා ලියන්න. මාතෘකාව ලියන්න හැම දරුවෙක්ම. හරි ලියුවද ළමයි වචන හරියට ලියන්න හරි සැදැහැවතුන්ට සැදැහැවතුන්ට පින් නැමැති සැදැහැවතුන්ට පින් නැමැති අස්වැන්න නෙලා ගැනීමට අස්වැන්න නෙලා ගැනීමට අස්වැන්න නෙලා ගැනීමට අස්වැන්න නෙලා ගැනීමට උපකාරී වන බැවින්
උපකාරී වන බැවින් උපකාරී වන බැවින් උපකාරී වන බැවින් මහා සංඝ රත්නය මහා සංඝ රත්නය මහා සංඝ රත්නය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං ලෝකස්ස ගුණයෙන් යුක්තවන සේක 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 හරි හැමෝම දැන් කවිය ලියන්න ලියලි වරණාන් ළමයි chat box එකට දාන්න message එකක් ඉවරයි කියලා හරි ඉවරයි වගේ නේ හරි පුතාලා ඉතින් ඔන්නෝ තමයි ත්‍රිවිධ රත්නයේ තුන්වැනි රත්නය වන මහා සංඝ රත්නයේ ගුණ විදිහට අපි කතා කළේ
හරිද? තේරුණාද? හරි. දැන් අපි ප්‍රශ්නයක් ලියමු. මේ ප්‍රශ්නෙට පුතාලා හිතලා උත්තරේ ලියන්න. හරිද? ඊට පස්සේ ටීචර් උත්තර අහනකොට පුතාලා උත්තර දෙන්න. අපි ඊට කලින් පොඩ්ඩක් පාඩමේ සාරාංශය බලලා ඉමු. අපේ පාඩම ඉවරයි. අපි පාඩමේ සාරාංශය පොඩ්ඩක් බලලා ඉමු. තින් පුතේ අපේ බුද්ධාගම අච්චු පුතේ තුන්වෙනි පාඩම තමයි අනුත්තර පින්කෙතේ සංඝගණ කියන පාඩම. මේ පාඩමේ මූලික වශයෙන්ම කතා කරේ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව වුණ සංඝ රත්නය ගැන. හරිද? ඉතින් පුතේ සංඝ රත්නය ආරම්භ වෙන්නේ ඉසිපතන මිගදායේදී පස්වග තවුසන්ගේ. හරිද? පස්වග තවුසන්ගෙන් පැවත ආපු ඒ සංඝ සමාජය අදටත් ලංකාදීපයේ විශාල වශයෙන් පැතිරිලා තියෙනවා. මේ සංඝ රත්නයේ ගුණ නමයක් තියෙනවා. මොනවාද ගුණ නමය? සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න, ආහුනේය්‍ය, පාහුනේය්‍ය, දක්ඛිනේය්‍ය, අංජලිකරණේය්‍ය, අනුත්තරම් පුඤ්ඤක්කේතං ලෝකස්ස. හරිද? ඒව තමයි සංඝ රත්නයේ ගුණ නමය. අපි ඊට පස්සේ ඒ ගුණ නමය වෙන වෙනම කතා කළා. හරිද? ඊට පස්සේ ඒවයි අතරතුර අපි වැදගත් කරුණුත් ලිව්වා. ඒවයි තිබ අමාරු වචනවල තේරුමුත් ලිව්වා. ඉතින් පුතේ බුද්ධ ශාසනයේ මේ ටික ඔන්න බලන්න. නිමල බුදුදහම වර්තමානයේ වෙන්ම අනාගතය දක්වා සුරැකිව තිබීමට ප්‍රබල හේතුවක් වන්නේ ශ්‍රී ලංකාවේ බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍ය පරම්පරාව වුණු භික්ෂූන් වහන්සේලා. මොකද කියනවා නම් ධර්මයේ දේශනා කරලා බණ පොත් ලියලා මේ හැම දෙම කරලා බුදුදහම අනාගතයට පවත්ව ගන්න මහා දායාදයක් දක්වන්න පුතේ භික්ෂූන් වහන්සේලා. ඉතින් අපේ ජීවිතවල වගේම මේ ශාසනය විතර නෙමෙයි අපේ ජීවිතවලත් ගොඩාක් දේවල් වලදී හාමුදුරුවරු අපිට උපකාරී වෙනවා. දාන දෙන්න, ඊට පස්සේ පිරිත් කියන්න, දුකක් කරදරයක් වුණාම, ගමේ මොනවා හරි ප්‍රශ්නයක් වුණත්, ඕනම පොදු වැඩකට වුණත් හාමුදුරුවරු වැඩම කරනවා නේද ළමයි? රටේට අනතුරක් වුණත්, රටේට ප්‍රශ්නයක් ආවත් ඒ හැම වෙලාවෙම නිර්භයට ඉදිරියට එන්නේ නිර්භයව ඉදිරියට එන්නේ හාමුදුරුවරු. ඒ කාලේ මතක ඇති සුද්ධෝ ලංකාවේ කොඩිය බිමට දාලා සුද්ධාංගේ කොඩිය ඔසවපු වෙලාවේ හාමුදුරුවරු ඉදිරියට ඇවිල්ලා, මතකද ළමයි? ඒව ඉතිහාසයට ඉගෙනගෙන තියනවා නේද? සුද්ධාංගේ කොඩිය බිම දාලා ලංකාවේ සිංහ කොඩිය එසෙව්වා. ඉතින් ඒ වගේ අවස්ථාවල හාමුදුරුවරු තමා පුතේ නිර්භයව ඉදිරියට ආවේ. ඉතින් පුතේ මෙහෙම වූ හාමුදුරුවරුන්ට අපි චීවර පිණ්ඩපාත සේනාසන ගිලම්පස කියන සිව්පසෙන් උපස්ථාන කිරීම, සාමීචි කර්ම, අපි ලිව්ව සාමීචි කර්ම ඒවයින් උපස්ථාන කිරීම, ඒ වගේ දේවල් කරන්න ඕන. භික්ෂුව තැන තැන විවේචනය කරන්න හොඳ නැහැ, උන්වහන්සේලාට ගරු කරන්න ඕන නේද පුතේ? හරි. උන්වහන්සේලාට අපිට හැකි සෑම අවස්ථාවකම අපි ගෞරව කරන්න ඕන. ඉතින් දැන් මම පාඩම කියද්දී ඔයාලට එක එක කරුණුත් කියලා දුන්නානේ. ඒ කරුණු ඇසුරින් මේ ප්‍රශ්නෙට පුතාලා තනියම උත්තර ලියන්න බලන්න. හරි. ප්‍රශ්නේ ලියා ගන්න. ගිහියන් වශයෙන් ඔෂානි ටීචර් දැන් දෙන ප්‍රශ්න ලියා ගන්න. ඔයාව ලියුණා කිව්වා නේද? අපි මේ නෝට් එකේ තිබ්බ එකමයි ලිව්වේ. ඒ නිසා මේක දැම්මහම ගෲප් එකට එකෙන් බලා ගන්න. දැන් මේ ප්‍රශ්නේ ලියන්න. හරිද පුතේ? ගිහියන් වශයෙන් සංඝ රත්නය වෙත ගිහියන් වශයෙන් සංඝ රත්නය වෙත අප විසින් ඉටු කළ යුතු ඉටු කළ යුතු
යුතුකම් කිහිපයක් ලියන්න යුතුකම් කිහිපයක් ලියන්න හරි පාඩම් පුරාම මේකට අපිට ගන්න උදාහරණ තිබ්බා හරිද දැන් හැම දරුවෙක්ම තනියම එකට උත්තරේ ලියන්න බලන්න ටීචර් ඔයාලට හිතලා උත්තරේ ලියන්න විනාඩි 7ක් දෙන්න හරි උත්තරේ ලියන්න බලන්න හැම දරුවෙක්ම උත්තර ලියන්න ටීචර් ප්‍රශ්නට උත්තරය අහනවා එක එක කෙනාගෙන් පුතාලා නෝට් එකේ තනින් තන ටීචර් දීලා තියෙනවා ඒ වගේම දැන් මේ මෙතන දාලා තියෙන කොටසෙත් තියෙනවා ඔයාලට ඔකට උත්තර ගන්න පුළුවන් දේවල් හරිද පුංචි උත්තර නෙමෙයි සම්පූර්ණයෙන් පැහැදිලිව හොඳට උත්තරේ ලියන්න ඕන හැමෝම තව විනාඩි 4ක් තියෙනවා එක්කෙනෙක් ලියලා ඉවරයි අනිත් යන්න විනාඩි 4ක් තියෙනවා තව
हरी लमाई वेला वना ऐति दे को बना लिया लिवर आया तो उस सा इवर आते लिया ला काटी हरी अभी एक क्या नहीं क्या हम बना लिवो दिलामाई उत्तर लिया लाने हरी अभी इससे लामा अध खाता करें ना ती किने घाम एक किने के नेहारा नेहारा उत्तर लियो अध ओ मैडम आ नेहारा लियो एक को उत्तर आ किया ना बालन चीवरे पिंड पाते सेना से ने गिलान पसे याने सेवपसी मुपस्तान की अपनी मुपस्तान केरी में बहुमो होंदाई ने हारा एक अपिटा तीन ना प्रदान मुदाहरण है चीवरे पिंड पाते सेना से ने गिलान पसे किया ना सेवपसे इन उपस्तान केरी में हारी तवे किन्हें गे हम बलना पिशाकिरा शाकिरा मुनादली हुए एका किया ना बलने लिया पु भिक्षुन आंसे दुटुविटो हुनासे नग टीमा आसन पैनवीमा पवन सलीमा पादोरनय मोदे टीमा हास नाने संधा पैन पासुकाम पैनवीमा पवन बहुमो होदाई शाकिरा स्वामी बहुमो होदाई पुते स्वामी वहांसे ला दुटुता नदी आपी हुनासने नग टेला उन हांसे ला टा गौरव करानो उन हांसे ला वाडीनो कोटे पादोगने करानो न पवन सलानो न ඊට පස්සේ උන්වහන්සේලාට මුව දෝවණය කරන්න පැන් සනහන්න කියන්නේ මොකද්ද පුතේ නානවට බෞද්ධ විවහාරයේ භාවිතා කරන්න මේ වචනේ ඒවට පැන් පහසුව ලබා දෙන්න ඕන හරි අපි තව කෙනෙක්ගෙන් අහමු බලන්න ඉනෝද්‍යා ඉනෝද්‍යා ලිව්වේ මොනවාද එකක් කියන්න බලන්න ලියපු මහා සංඝරත්නයට නිසි කලට වේලාවට දානීය පිළිගැන්වීම ආ බොහොම හොඳයි පුතේ නිසි කලට වේලාවට දානීය පිළිගැන්වීම හරි සුමනිත් එකක් කියන්න බලන්න වික්ෂුන් වහන්සේලා තනතන විවේචනය නොකිරීම බොහොම හොඳයි සුමනිත් තනතන විවේචනය නොකිරීම ජලිත ජලිත ලිව උත්තරයක් කියන්න බලන්න ස්වාමින් වහන්සේලාට ලැබිය යුතු වතාවත් ඉටු කිරීම ආ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය වතාවත් ඉටු කිරීම හරි ඊළඟට තව කාරණාවක් අපි හන්නේ අනිතයි වීඩියෝ ඕෆ් කරන්න ඉන්නේ මින්දුල ආ මින්දුල අද වීඩියෝ ඕෆ් කරගෙන ඉන්නවා කියලා ටිච්ච දැක්කෙත් නැ මින්දුල කියන්න බලන්න ලිව් එක මින්දුල කියන්න පුතේ हाँ द्रोरुंट निस निसिले से रोगा तुरो ओ टाइप उपस्थान करीम बहुत मोहंदा है मिंदुला अनेक बहुत मोहंदा है हाँ द्रोरुंट रोगा तुरो ना हम वो ये लब पाले लाओ पेट पुरुवान विधि है टाइप उपस्थान करीम होता उदाहरण है हाँ तब वीडियो ऑफ करांगे ने किन्हें गिंग आप यहाँ बालन प्रश्न में उत्तर लिवा पवन अन्म्यूट करने बैरी द क्या न बालन उत्तर या को पवन पवन गिया हरे कमाक ने इतनी पुत्ते अन्ने वागे आप इटा स्वामी महान से लाटा वश वेलाउ उपस्थान करीम सिउपसे पूजा करीम इट पसे दान मान आदि देवल पूजा करीम इट पसे थावगान पुला उन्हां से ला वैदम करने में इट हुना स्नेह नेगिट गाऊरव करीम थावकियान पुलों आंग अपितु उन्हां से लाटा आवश्य उपस्थान सिद्ध करीम लेडर हो गया सैदुन विट दी उपस्थान करीम मेवागे उदाहरण गान पुलवा හරිද දැන් විනාඩි දෙකක් දෙන්න මොනා හරි කරුණක් ලියන්න බැරි වෙච්ච අය. තව පුතේ අපි මෙතන දැන් අර සාමීච පටිපන්න එකේ අපි කතා කරන්නේ සාමීච කර්ම කියලා. මෙන්න මේ සාමීච කර්ම හැම එකක්ම අපිට ගන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලාට අපෙන් වෙන්න ඕන යුතුයකම් විදිහට. තේරුණාද? හරි. විනාඩි දෙකක් දෙන්න උත්තරේ සම්පූර්ණ කරන්න බැරි වෙච්ච ළමයි ඉන්නවනම් දැන් සම්පූර්ණ කරලා ලියන්න. විනාඩි දෙකයි
කවුම දෙ තුන් දෙනෙක් කියනවා ඒ නිසා තව විනාඩියක් දෙන්න ටීචර් හරි ඉතින් පුතාලා මේක තමයි අපේ පාඩමේ අවසානය හරිද තුන්වෙනි පාඩම අනුත්තර පින්කෙතේ සංගණන කියන පාඩම මෙතනින් ඉවරයි හරි දැන් මම ඔයාලව අන්මියුට් කරනවා ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් කියන්න ළමයි හැමෝටම පාඩම තේරුණාද හොඳටම තේරුණාද නැත්නම් තේරුණාද හොඳටම තේරුණාද හොඳටම තේරුණා හොඳට තේරුණා හෙන්නේ හරි ප්‍රශ්න අහුවොත් ළමයින්ගෙන් ඒ කියන්නේ ඔයාලගේ විභාගයට આવොත් මේ පාඩමෙන් උත්තර ලියන්න පුළුවන් නේද දැන් පුළුවන් ටීචර් ආ බොහොම හොඳයි හරි අපි එහෙනම් බලමු තව විනාඩි පුළුවන් අපිට ක්ලාස් එක කරන්න තියෙන්නේ අලුත් පාඩම අපි පටන් ගමු නමුත් අපිට ගොඩක් නම් කරන්න වෙන එකක් නැහැ හරි අපි මේ පාඩම චුට්ටක් බලමු මොකද්ද තියෙන්නේ කියලා අපි වැද වඳිමු සැදැහි නුතුම් පුදබිම් පුතේ මොනවාද පුදබිම් කියන්නේ පුදබිම් කියන්නේ පුතේ අපේ පූජාවට පාත්‍රය නะ විවිධ ස්ථාන තියෙනවා ලංකාවේ බෙහෙර විහාර පන්සල් දාගැබ් ඒ වගේම ඊට පස්සේ බෝධීන් වහන්සේලා ඊට පස්සේ පූජනීය ස්ථාන මෙන්න මේ වගේ පුදබිම් ගැන තමයි අපි මේ පාඩමෙන් කතා කරන්නේ හරි අපි පාඩම් පටන් ගමු අද අපි වැඩිපුර දේවල් ලබන සතිය අලුතින් පටන් ගමු. තව විනාඩි කිහිපෙන්නේ තියෙන්නේ. හරි. මේ කොටස කවුරු හරි කියවන්න බලන්න. කවුද කියවන්න කැමති? හන්සි. හන්සි කියවන්න බලන්න. පහත දැක්වෙන්නේ අප බොහෝ දෙනා යෙදෙන චාරිකා වර්ග තුනකි. එනම් වන්දනා චාරිකා, අධ්‍යාපන චාරිකා සහ විනෝද චාරිකාය මෙම චාරිකා අතර මූලික වෙනස්කම් දැකිය හැකිය වන්දනා ගමන් යාමට මුල් වන්නේ ශ්‍රද්ධාවයි දැනුම ලබා ගැනීම අධ්‍යාපන චාරිකාවල අරමුණයි විනෝද චාරිකා විනෝදාස්වාදය අරමුණු කොට ඇත බෞද්ධාගමික සිද්ධාස්ථාන වැඳ පුදා ගැනීම හා එම ස්ථාන පිළිබඳ ප්‍රසාදය උපදවා ගැනීම බුදු දහමට අනුව ශ්‍රද්ධාව වැඩි දියුණු වීමට ඉවහල් වන කරුණකි. හරි. බොහොම හොඳයි දුව. ඉතින් පුතේ චාරිකා වර්ග තුනක් තියෙනවා. සමහර ඒවා වන්දනා චාරිකා. සමහර ඒවා අධ්‍යාපන චාරිකා. සමහරක් ඒවා විනෝද චාරිකා. හරිද චාරිකාවල වෙනස්කම් තියෙනවා වන්දනා ගමනක් යන්න මුල් වෙන්නේ පුතේ අපේ හිතේ තියෙන ශ්‍රද්ධාවේ කියන්නේ අපි මොකක් හරි දෙයක් වන්දනාමාන කරන්න මොකක් හරි දෙයක් ගැන ගෞරවයකින් ඒක වැඳ පුදා ගන්න යන ගමනකට අපි කියනවා වන්දනා ගමනක් කියලා ඊට පස්සේ දැනුම ලබා ගන්න යන ගමනකට අපි කියනවා අධ්‍යාපන චාරිකාවක් කියලා උදාහරණයක් විදිහට ගත්තොත් අපි ඉස්කෝලෙන් ඔය යන්නේ ට්‍රිප් කියලා ගියාට අපි ඉස්කෝලෙන් යන්නේ අධ්‍යාපන චාරිකාවලට නේද? ඒ යන්නේ අපි මොනවා හරි දෙයක් ගැන අධ්‍යාපනයක් අධ්‍යයනය කරලා දැනුමක් ලබා ගන්න. ඊට පස්සේ පුතේ තව තියෙනවා විනෝද චාරිකා. විනෝද චාරිකා ගමන් කරන්නේ විනෝදාස්වාදයේ අරමුණු කරගෙන. ඉතින් පුතේ මේ අතරින් බෞද්ධ සිද්ධාස්ථාන බුදුදහමේ වැදගත් සිද්ධාස්ථාන වලට ගමන් කරන්නේ එම වැඳපු ඒවා වැඳපු දා ගන්න අපි ගමන් කරන්නේ වන්දනා ගමන් විදිහට හරිද ඉතින් මෙහෙම ගමන් කරන්නේ අපි අපේ ශ්‍රද්ධාව වැඩි කරගන්න අපි බෞද්ධ සිද්ධාස්ථාන වලට ගමන් කරලා ඒවා වැඳපු දා ගන්න අපේ හිතේ තියෙන ශ්‍රද්ධාව බුදුදහමට තියෙන ලැබියාව ඒ ප්‍රසාදය වැඩි කරගන්න හරිද හරි මෙතනට වෙනකන් ටික ශාකිරා කියවන්න බලන්න ටීචර් හයිලයිට් කරපු ටික ධර්මාශෝක රජුගේ ධර්ම දූත සේනාවෙහි ප්‍රතිපලයක් ලෙස දඹදිවෙන් බැහැර ප්‍රදේශවලටද බුදුදහම ව්‍යාප්ත විය ගියේය ඉන්පසුව එම රටවල වටිනා පූජනීය ස්ථාන ඉදි විය ශ්‍රී ලංකාව තුල බෞද්ධ රජදරුවන්ගේ අනුග්‍රහය යටතේ විවිධ පූජනීය ස්ථාන ඉදිවන්නේ මහින්දාගමනයේ දායාදයක් ලෙසය
සංගමිත්තා ගමනෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රීමා බෝධිශාකවක් මහමෙවුනාවේ රෝපණය කෙරිණි. එසේම සංවන්‍ය ධාතුන් නිදන් කොට දිවයින පුරා වෙහෙර විහාර රැසක් ඉදිවිය. අනුරාධපුරයේ ඉදි වූ ථූපාරාම දෑගබ සමාධි බුද්ධ ප්‍රතිමාව ආදිය මුල් යුගයට අත්වේ. හරි. ඉතින් පුතාල හැමෝම දන්නවා ධර්මාශෝක රජතුමාගේ මූලිකත්වයෙන් තමයි ශ්‍රී ලංකාවට බුදුදහම වැඩමුවේ. මොකද ළමයි ධර්මාශෝක රජතුමාගේ මූලිකත්වයෙන් තමයි ලංකාවට බුදුදහම වැඩමුවේ. ඒ කොහොමද පුතේ? මිහිඳු මහරහතන් වහන්සේ හරහා නේද? මිහිඳු මහරහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ ලංකාවට වැඩම කරා බුදුදහමත් සමග. ඊට පස්සේ සංගමිත්තා තෙරණිය කුල 18ක් සමග කුල 18ක මිනිස්සුත් එක්ක මේ ජයශ්‍රී මහ බෝධිය අරගෙන වැඩම කළා ලංකාවට. ඒත් එක්ක තමයි ලංකාවේ ලොකු සංස්කෘතිය බෞද්ධාගමත් එක්ක ඇති වුණේ. හරිද? අපිට භාෂාවක් ලැබුණා, අපිට අකුරු ලැබුණා, ඊට පස්සේ අපිට වෙන වෙන කුලවල, ඊට පස්සේ කුඹල් කර්මාන්තය, මැටි කුඹල් කර්මාන්තය, ඊට පස්සේ නර්තනය, ඒ වගේ ගොඩාක් දේවල් අපිට ලැබුණේ මේ මහින්දාගමනේ, ධර්මාශෝක රජතුමාගේ මූලිකත්වයෙන් සිදු වෙච්ච මහින්දාගමනයෙන් පස්සේ. මේ සංගමිත්තා තෙරණියගේ ආගමනයේ ප්‍රතිඵලයක් ලෙස ජයශ්‍රී මහා බෝධිය ශාඛාවක් ලංකාවට වැඩම කෙරෙව්වා. ඒක තමයි පුතේ අදටත් අපි මේ වන්දනාමාන කරන්නේ. ලෝකේ තියෙන වයසම ගොඩාක් තරණිතම ශාකයක් තමයි ජයශ්‍රී මහ බෝධිය ලංකාවේ තියෙන. ඉතින් පුතේ ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ පුරාම තිබ්බ විවිධාකාරයේ වූ ධාතු රාශියක් මේ ලංකා දීපය පුරාම පුතේ තැන්පත් කරලා වෙහෙර විහාර රැසක් ඉදි කරලා තියෙනවා. ඉතින් පුතේ මේ පාඩම පුරාවටම අපි කතා කරන්නේ එලෙස ඉදි වුණු වෙහෙර විහාරත්, බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කර ස්ථානත්, ඊට පස්සේ තවත් අපි වන්දනාමාන කරන ස්ථාන, මේ වගේ දේවල් ගැන තමයි අපි මේ පාඩම පුරාවට කතා කරන්නේ. හරිද? ඉතින් පුතේ දැන් වෙලාව 7යිනේ. අපිට මේ පාඩම වැඩි ගැඹුරට කතා කරන්න වෙලාවක් ඉතුරු වෙලා නැහැ. ඒ නිසා ළමයි අපි ලබන සතියේ මේ පාඩම ගැඹුරට පාඩමේ ඉතුරු ටික කතා කරමු. හරිද? එහෙනම් ළමයි හැමෝම ලබන සතියේ ක්ලාස් එනව නේද? හරිම හොඳයි. එහෙනම් පුතේ ලබන සතිය අපි මේ පාඩම කතා කරමු. මම ටියුට් එක දාන්නම් ගෲප් එකට. හැමෝම ටියුට් එකක් print out අරගන්න. එහෙනම් හැමෝම ලබන සතිය හම්බෙමු. හරිද? තෙරුවන් සරණයි ළමයි. හරි පුතාලා, තෙරුවන් සරණයි හැමෝටම. සුබ රාත්‍රියක්. ලබන සතියේ එන්න හැමෝටම. හරි, බුත් සරණයි. සුබ රාත්‍රියක් ටීචර්.